අතන විරාමයට පෙර අපි කතා කරා මේ බහුල රෝගාබාධ සුලභව අපි දකින රෝගාබාධ පිළිබඳව ආඝාතය පිළිබඳව අපි කතා කරන සිටිය පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව් අතනම ආඝාතය කියනකටත් වඩා අපි දැන් මේ අර වැඩිපුර ආහාර ලබා දීම සහ අර මම සඳහන් කරන්නේ හිප් ඩිස්ප්ලේෂියා කියන දේ. මොකද ඒ ආබාධය අපි ලබා දෙන්න ඕනේ. මොකද සමහරව මේගොල්ලන්ට ගොඩක් ආහාර ලබා දෙනවා. එතකොට අර අපි කියන ඕවර්ෆීඩ් කරනවා. ඒ වගේ වෙලාවට වෙන්නේ මේගොල්ලන්ගේ සමහරලාට වයසට ගියාට පස්සේ නැගිටින්න බැරුවම යනවා. ඒක සඳහන් කරන ඒ නිසා මේගොල්ලන්ගේ ආහාර ලබා දීම වෛද්‍යවරයෙකු නිර්දේශ කර යුතු ප්‍රමාණයකින්ම ලබා දිය යුතුයි. සහ කුඩා කාලේදී අර හැමදාම සඳහන් කරනවා වගේ කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් D3 මේ සංඝටක තුන අඩංගු විටමින් වර්ග ලබා දිය යුතුමයි. අස්ති ශක්තිමත් වීම සඳහා. මම අලුතෙන් අපිට එක් වෙන ජෝර්ජ් අයබෝන් කියලා ඔබවත් පිළිගන්නවා. මම දන්නේ අර නඩත්තු මිලදී ගැන විලෝම කතා කරනකොට බුල්ම ස්ට්‍රිප් කෙනෙක් මිලදී ගන්නවා නඩත්තු කරනවා මොන වගේ වැදගත් වෙන කාරණාද තියෙන්නේ කතා කරලා. ඔව් ඇත්තටම කිව්වොත් බුල්ම ස්ට්‍රිප් පැටියෙක් අපි මිලදී ගන්න අවස්ථාවේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ හේතුව මේ සත්වෙක් මිලදී ගන්න විශාල මුදලක් වැය කරන්න වෙනවා. හරියට බැලුවොත් රුපියල් 50,000 65,000 අතර මුදලක් වැය වෙනවා. ඉතින් ඒ සත්වෙක් මිලදී ගැනීමේදී ලීස්සක් දාන්න බෑ නේද? ඉදිරියේදී තත්ත්වයට ඇති වෙයි. මිලදී ගැනීමේදී දෙමාපියන් පිළිබඳ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද දේහය ප්‍රමාණයන්, හිසේ ප්‍රමාණයන්, ඉදිරි හොම්බ ඉදිරියට නරායමේ අවධානම ඒ සම්බන්ධ වැඩිපුර අවධානය යොමු කරන්න වෙනවා. මම ජෝර්ජ් නිවැරදි ඒ කාරණේ දැන් අලුතෙන් ආපු නිසා මම අර අර ලෙහෙලා වගේ ඉන්න නිසා මේ බෙල්ට් එක මම හිතුවා වෛද්‍යතුමනි දැන් මේ සමාජශීලී බලසුරුතලේ අපි සමාජයේ ගෙනියනවා අපි කම ව්‍යායාම් කරන්න උදේ යනවා නම් සමාජයේ ඉන්නවා අපි දකිනවා මිනිසුන් බොහොමයක් බහුලව දකින්න ලැබෙනවා කොහොමද ශක්තිමත් නැත්නම් අපි කොහොමද ඔහු මේ රැකගන්නේ ඔබ සඳහන් කරා මම හිතන්නේ බෙල්ට් එකක් නැතුව උනත් අපිට අරයන්නේ කොහොමද ඇත්තටම හොඳට පුරුදු කරපු සුරත්තලෙක්ට මේ ඇත්තටම බෙල්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ චේන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් මම සඳහන් කරන විශේෂයෙන් මේ බුල් මස්ටිෆ් වගේ සුරත්තලෙගේ අර සමහරු දැක්ක ගමන් රෞද්‍ර පෙනුමක් තිබුණත් මේගොල්ල මිනිසුත් එක හරිම සුහදශීලී අර සුරේෂ් කලින් කාරණයක් සඳහන් කරන අපි ඒ තියෙන අප්‍රෝච් එක නැත්නම් සුරතලාට ළඟා වෙන ආකාරය තමයි සුරතලා අපි දිහා නිරීක්ෂණය කරන්නේ. අපි යම් කිසි බියක් දක්වමින් එහෙම නැත්නම් ඔහුට යම් කිසි ප්‍රහාරාත්මක විදිහට ළඟුණොත් සුරතලාගේ සැබෑ ස්වරූපය පෙන්වනවා. නමුත් අපි නිවැරදිව සුරතලා අඳුරගෙන සුරතලත් එක්ක ගනුදෙනු කරනවා නම් සහ සුරතලා නිවැරදි ආකාරයට පුහුණු කරලා තියෙනවා නම් අපිට ඇත්තටම බෙල්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. චේන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් චැරිටි ෆීල්ඩ් මත කතා කර අපි කතා කර උටාර ගැන අපි කතා කුමා යහලි යෝල ගැන. දැන් අපි හිතමු මේ සමාජය අපි යනකොට අපි දැන් අපි වෛද්‍යතුමා දන්න කුරුණෑගලින් දැන් තමයි කොළඹට එන්නකොට අපි දකිනවා බලුසුරුතුළු හැමදාම යනවා දඩාවත යන බලුසුරුතුළු. මේ වගේ අයට මේ අසරණ අපි ඒ සලකන්න ඕන කියලා හිතුවොත් කොහොමද අපි මොන වගේ මූලික මේ දේවල්ද අපි කරන්න ඕනේ? වෛද්‍යතුමාට එන්න නිසා මම සුරේෂ්කින් අහන්න කැමැති. අපි කියන්න බෑ මොන වගේ රෝගාබාධ තියෙන්නේ කියන කාරණේ අපි දන්නේ නැහැ. නෑ ඇත්තටම දැන් මේ 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 ළඟදිත් මේ මම ග්‍රවුන්ඩ් එක ප්‍රැක්ටිස් කරනකොට ඒක අංකල් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ අපි බල්ලු 500ක් විතර එකතු කරලා අපි දානයක් දෙමුද කියලා. මේ ළඟදී මේ එහෙම කතාවක් වුණා දවස් දෙකකට කලින්. එතකොට මම ගෝ බල්ලු 500ක් කොහොමද හොයාගන්නේ කියලා. අපෝ නැහැ කැම ටික අරගන්නකොට ඔක්කොම ඉවට මේ බ්ලොක් වෙයි කියලා. ඉතින් මං ගෝ ඒ වැඩේ නම් හොඳයි. හැබැයි ඉතින් මේ අපි පිළිවෙලකට වැඩේ කරන්න ඕනේ කියලා. ඒ ඇත්තරම පාරේ ඉන්න බලු සුරතල්ලු දිහා බැලුවහම ගොඩාක් අය ඉන්නවා මේ කෑම නැතුව මේ කෙට්ටු වෙලා නිකන් ලෙඩ වෙලා සමහර අය ඇක්සිඩන්ට් වෙලා කකුල් නැහැ සමහර බල්ලන්ගේ නොණ්ඩික යනකොට නිකන් හදුර පොඩි ලොකු වේදනාවක් දැනෙනවා මේ සමහර අර නොණ්ඩික ගහ බල්ලා පාර පයනකොට ඇත්තරම මොනවා හරි ක්‍රමවේදයක් අර පිටරට සත්තුන්ට ක්‍රමවේදයක් හදන වාසේ මං හිතන්නේ ලංකාවේ හොඳ ඒ සුරතලුන්ට වක්කරි සානා වෛද්‍ය උපකාර ලබා දෙන ආකාරය පිළිබඳව කතා කරනවා. සමහරවිට යාචක ස්ට්‍රයික් කරන්නත් බැරි නෑ ඔබ යනකොට. වෛද්‍යතුමා ඒ පිළිබඳව කතා කරනවනේ. ඔව් ඇත්තටම දැන් ඒ කාරණේ තමයි වැදගත්. මොකද අපි දන්නවා දැන් අපි ළඟට අරන් ඉන්නේ බොහොමයක් සුරතලුන් අයිතිකාරයක සතු සුරතලුන්. සමහරවිට මම වුණත් උදේදී වාහනේ යද්දී සමහරවිට දකිනවා අර ස්කින් ඩිසීසස් එහෙම නැත්නම් සමේ රෝගාබාධ විශාලව සමහරු කියන මේ අනේ ડોක්ටර් අපේ සුරතලාට තමයි මේ හැමදාම ලෙඩ තියෙන්නේ මේ පාර යන බල්ලොන්ට කිසිම සුරත මේ මේ ලෙඩ මොනවත් නැහැ නේ රෝගාබාධ මම ඒ කතාව කොහෙත්ම පිළිගන්නේ පරිසරය ආරක්ෂා කරගන්න ආරක්ෂා කරනවා යම් කිසි ප්‍රතිරෝධයක් තියෙන බව ඇත්ත නමුත් මගේ ප්‍රශ්නේ තමයි කවුද මේ සුරතලුන්ගේ රෝගාබාධ ගැන හොයලා බලන්නේ ඒක තමයි විශේෂම කාරණේ. ඉතින් ඇත්තටම අපිට යම් කිසි වැඩ පිළිවෙලක් සකස් කරන්න පුළුවන් නම් මේ පාරවල් වලින් මේ අතන වැඩගත් වෙනවා. මම හිතන්නේ විශේෂමත් දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථමාධාර කියන වැඩසටහන මාලාවේ මේ විදුලිසර වැදීමෙන් සිදුවන හානි පිළිබඳව. සාමාන්‍ය නිවර්ස් එක බලුසුරුතුළු විදුලිසර වැදීමෙන් සිදුවන හානි පිළිබඳව කතා කරොත් එයි තුමු. ඔව් ඇත්තටම දැන් අපි අර මම කලින් වැඩසටහන සඳහන් කරා මේ සුරතල් සතු නොබේ නිවසේ සිටින සුරතල් සුනකයා නැත්නම් අල්ලා කුඩා කාලේදී ඕනේ ඕන දේවල් හපන්න පටන් ගන්නවා.
ඒකට මං හේතුවක් සඳහන් කරා. මොකද පොඩි කාලේ දත් දෙද්දි ඒගොල්ලන්ගේ යම්කිසි ඉදුරුමහේ වේදනාවක් එනවා. ඒ වේදනාවට අපි කවුන්ටර් ඉරිටන්ට් එකක්. එහෙම නැත්නම් ඒ වේදනාව නැති කර ගැනීම සඳහා යම් යම් දේවල් හපනවා. එතකොට ගොඩක් වෙලාවට සුරතල් සුනකයා උත්සාහ කරනවා මේ ගෙදර දිලා දාලා තියෙන මේ විදුලි රැහෙන් නැත්නම් වයර් කියලා කියන්නේ. සමහරවිට ඔබ නිවසේ නැහැ, ඔබ වෙන වැඩක නිරත වෙන්න පුළුවන්. මේ වයර් කන්න පුළුවන්. කෑවොත් එහෙම කෙලින්ම වෙන්නේ අර විදුලි ආවරණය අර කොටස අයින් වුණාට පස්සේ අර කම්බි කොටස ආවට පස්සේ සමහරවිට විදුලි සැරවෙයි. අපිට ගොඩක් ඒ වගේ කාරණා හම්බ වෙනවා. මම මේ මෑතකදී ලැබුණ අත්දැකීමක් අනුව තමයි මම කිව්වේ මේක අපි අපේ ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්න ඕන කියන විදුලි සැරවැදීම ගැන. මතනේ මෙවැනි අවස්ථාවක මොනවද කරන්න ඕනේ කියන කාරණේත් අපි ඒත් එක්කම කතා කරමු. ඔව් ඇත්තටම දැන් විදුලි සැර වැදුනද කියලා හොයාගන්න බැහැ සමහරවිට. හොයාගන්න එකම කාරණේ තමයි ඔබේ සොරතල විශාල වශයෙන් කෑ ගහන්න පුළුවන්. සමහරලාට ඒ වගේ වෙලාවට අපි බලන්න ඕනේ යම්කිසි සාක්ෂියක් තියෙනවනේ අපි බැලුවොත් එහෙම ඔන්න වයර් එක කාලා තියෙනවා. ඒ වෙලාවේ පොඩ්ඩක් අපි මුඛේ විරුද්ධ දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මේ බුල් මස්ටිෆ් වර්ගයේ සොරතලෙක්ම කියලා. මේගොල්ලන්ගේ අර හොම්බ ඒ තරම් දිග නැහැ. හරි? එතකොට මේ වගේ සොරතලෙක් කෑවොත් මුලින්ම මේ ආබාධයට ලක් වෙන්නේ ඔහුගේ දිව. සමහරලාට දිව අපි කට ඇරලා බැලුවොත් එහෙම දිවේ අපිට දැක ගන්න පුළුවන් විශාල රතු ලපයක්. එහෙම නැත්නම් තද නිල් පාට වෙච්ච ලපයක්. එහෙම වුණොත් එහෙම ඔබට ඉක්මනටම නිගමනය කරන්න පුළුවන් සුරතලාට කරන්ට් එක වැදලා නැත්නම් විදුලි සර වැදලා තියෙනවා. අපි වහාම වෛද්‍යවරයා වෙත සුරතලා රැගෙන යයි. සමහර නිවසියන් ගෙදරට එනකොට අර අයින්ස්ටයින් වගේ අයිඩී කරන වෙලාව හිසකෙස් තියෙන්නත් පුළුවන්. තියෙන්නත් පුළුවන්. මේ හොඳ වෙලාවකට බුල්ඩෝග් කී අර රෝම කූප අඩුවෙන් තියෙන්නේ. මම දැන් හානිය පිළිබඳව කතා කරනකොට ප්‍රතිකාර ගැනත් කතා කරන්න ඕන. මොන වගේ ප්‍රථම ආධාර ප්‍රතිකාරද තියෙන්නේ නිවසක් තුල බලන්න. ඔය ඇත්තටම මම තෝරන්නේ දැන් සමහරක් හිතන්න පුළුවන් මේ කරන්ට් රදුනා. එතනින් ඉවරද? අපිට උනත් කරන්ට් රදුනා. එච්චරයි. නමුත් මේකෙන් වෙන ලොකුම හානිය තමයි බොහෝ දෙනෙක් නොදන්න හානිය. අපිට පේන්නේ නැහැනේ පෙනහළු. ඒත් පෙනහළු වලට හානි වෙනවා. ගොඩක් වෙලාවට සුරතරු මිය යන්නේත් ඒ හින්දම තමයි. මේ පෙනහළු වල පටක මේ අධික විදුලි සැර නිසා විනාශ වෙනවා. ඊට පස්සේ වෙන්නේ පෙනහළු ඇතුලේ තරල එකතු වෙනවා. අපි ඒකට මේ වෛද්‍ය විද්‍යාත්මක හඳුන්වනවා මේ ලං ඉඩීම කියන தත්ත්වය. ඊට පස්සේ අපි දන්නේ නැහැ සමහරලාට ටික දවසකින් සුරතලාට හුස්ම ගන්න අපහසු වෙනවා. ශ්වසන ආබාධ ඇති වෙනවා. එතකොට තමයි ඔන්න රෝග ලක්ෂණ සියල්ලම අතු වෙන. එතකොට අර අපි කියන විදිහට පෙරහැර ගිහින් ඉවරයි. ඒ නිසා මුල්ම අවස්ථාවේදී ප්‍රතිකාර ගන්න යනවා. නැති වුණොත් අවසාන වශයෙන් මිය යාම දක්වාම ඒක සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර විදුසල වැදෙන ආකාර පිළිබඳව ටිකක් කතා කරමු. ගෙදර තියෙන දේවල්. ඔව් ඇත්තරම දැන් අර මම සඳහන් කරාගේ පොදුම කාර පිළිබඳව කතා කරා. රහන් කා. එතකොට දැන් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඔබේ නිවසේ බිම විදුලි රහන් අතුරලා තියෙනවා නම් හැකිනම් මෙන්න මේ දේ කරන්න. සමහරවිට අපි දන්නවා පොඩි PVC බට ඒ වගේ දෙයක් අරගෙන ඒක ආවරණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් විදේශ රටවල නම් කරන දේ තමයි මේ බිට ටෙස්ට් එක. නැත්නම් මේ තිත්ත සහිත ආලේපන තියෙන සඳහා වෙනමම ඒවා ආලේප කරනවා අර රැහැන්වල. සමහරවිට මේගොල්ලන්ට අර ලෙවකාපු ගමන් තිත්තර හාපු ගමන් ආයලෙව කණ්ඩ යන්නේ නැහැ. එහෙම නැත්නම් හොඳම දේ තමයි අර විදිය PVC බටයක් අරගෙන අර රැහැන් ආවරණය කිරීම තමයි හොඳම දේ. චුට්ටක් බය කරලා තියාගන්න ඕනේ. සුරේෂ් මම ඔබට එන්නට කැමති මේ මොන වගේ අත්දැකීම් තියෙන්නේ බලසුරුඳුන පිළිබඳ ඔබට? අත්දැකීම් කියන්නේ එහෙම දැන් මම පොඩි කාලේ මගේ තාත්තා මේ බල්ලෙක් ඇති කරා. ඇත්තටම මේ උගෙනම බ්ලැකි කොච්චර ආදරය කරනවද කියලා කිව්වොත් මම දැන් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකොට ඌ මං එනකන් පුදුම මේ විදියකට බලාගෙන ඉන්නේ ඌ ගේටුව ගාවට දුවගෙන එනවා. ඒ කියන්නේ ඇත්තටම හරි අරන් යන ඇති සාක්කුව දාගෙන සමහර වෙලාවට ඉස්කෝලේ ඉස්සර බිස්කට් දෙනවානේ. ওই බිස්කට් සාක්කුවේ දාගෙන අරන් යනවා බල්ලට කවන්න. ඉතින් ඒක මං ඉස්සර කරා. ඉතින් මට මතකයි තාත්තා වැරඩ ගිහිල්ලනකොට ඉස්සර මේ නැට්ට වනාගෙන අර අපි ආසාවෙන් ඉන්නනේ තාත්තා අම්මා ගෙදරෙනකම් මේ සතුටෙන්. ඒ වගේ තමයි මම දන්නේ අද ලැබියදි කාලේ මේ ප්‍රනේෂස් මම දන්නේ ඔබ ගොඩක් ආලෝකයක් වුණා පෙට් ක්ලිනික් එකට. සරහට වෛද්‍ය සංජය මම දන්නේ හැමදාමත් ඔබ මේ ආලෝකය ලබා දෙනවා. තවත් දවසක හමු වෙලා මෙවැනිම බලුසුරුත පිළිම කතා කරමින් බලාපොරොත්තු වෙන දවසක් සමු වෙනවා. බයි බයි.